කාලයේ අවකාශය හරහා අනාගතයේ උදෙසා ධාවනය කිරීමේදී තාක්ෂණය අවියක් කරගත් බොහෝ දියුණු රටවල් වර්තමානයේ වෙන විට එකිනෙකා පරයා යමින් නව තාක්ෂණික පෙරලියන් සිදු කරමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ගුවන් යානයක වේගයට සමාන වේගයකින් යුත් අධිවේගී දුම්රියක් නිර්මාණය කිරීමට චීනය සමත් වුණා. ඉතින් අද වීඩියෝවෙන් අපි ඔබට ගෙන එන්නේ චීනයේ මෙම නව තාක්ෂණික පෙරලිය සම්බන්ධයෙන්. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගන්න රැඳිලා ඉන්න මේ දැනුම සපිරි වීඩියෝව අවසන් වනතේ. චීනය කියන්නේම අධිවේගී දුම්රිය සේවාවන්ට ඉතාම ප්‍රසිද්ධ රටක්. චීනයේ බීජින් හා ෂැන්හයි අතර මෙම අධිවේගී දුම්රිය ධාවනය උනත් මේවා පැයට සැතපුම් 100ක් 300ක් අතර ප්‍රමාණයේ වේගයකින් තමයි ධාවනය වෙන්නේ. නමුත් චීනය විසින් මෙවර නිර්මාණය කර ඇති මෙම මැග්ලෙව් මාදිලියේ නව දුම්රියට පැයට සැතපුම් 373ක වේගයකින් නැතිනම් පැයට කිලෝමීටර් 600ක වේගයකින් ධාවනය කිරීමට හැකියාව පවතින බව සඳහන්. නගරාන්ත ගමනාගමනයේදී වැයවන අධික කාලය හා වියදම අඩු කිරීමට මෙම දුම්රිය සමත් වී ඇති අතරම නව නාගරීකරණ හා තාක්ෂණිකලව ජය ගැනීමේ තරඟ භූමියට චීනයේ ඇති දැඩි තරඟකාරීත්වය පෙන්වන තවත් අවස්ථාවක් ලෙස මෙම මැග්ලෙව් දුම්රිය නිර්මාණය කිරීම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අනුව අධිවේගී දුම්රිය වෙළඳපළේ තාක්ෂණික ආධිපත්‍ය සඳහා දැඩි තරඟයක් ආරම්භ කරමින් ජපානයේ නිර්මාණය කරන ලද LO series මැග්ලෙව් අධිවේගී දුම්රිය විසින් පිහිටුවන ලද පැයට කිලෝමීටර් 603ක වේගයට ළඟා වීමට මෙම නව දුම්රියට හැකියාව ලැබී තිබෙනවා. චීනය තම රටේ නිපදවන ලද වේගවත්ම දුම්රිය මේවන අතර ඉහත තොරතුරු අනුව බලන විට මේ ලෝකයේ දෙවන වේගවත්ම දුම්රිය ලෙස නව දත්ත සටහන්වලට එකතු වෙනවා. ලොව විශාලතම දුම්රිය නිෂ්පාදකයා වන CRRC සමාගම විසින් මෙම දුම්රියේ ඇති සැහැල්ලු බව හා එහි ඇති කල් පැවැත්ම මෙම නව මැග්ලෙව් දුම්රියේ ඇති විශිෂ්ටතාවන් ලෙස හඳුන්වා දී තිබෙනවා. 2016 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර තිබූ අතර 2018 වර්ෂයේ වන විට ඒ පර්යේෂණ මට්ටමේ පැවතුණත් 2020 ජූලි මාසයේ 21 වන දින සාමාන්‍ය මගී ප්‍රවාහණයට චීනය විසින් මෙම මැග්ලෙව් දුම්රිය යොදවා තිබුණා. CRRC හි සභාපති රජේ සංවර්ධක සූර් යොන්කොයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීන අධිවේගී මැග්ලෙව් දුම්රිය අතිසාර්ථක ව්‍යාපෘතියක් වී ඇති බවත් දුම්රිය ජයග්‍රහණයේ චීනයේ ඉදිරි ගමන මෙම ව්‍යාපෘතිය මගින් තව තවත් කැපී පෙනෙන බවත් යනුවෙන්. විද්‍යුත් චුම්බක බලය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබීම නිසා මෙම දුම්රිය දුම්රිය මාර්ගය හා දුම්රිය අතර සම්බන්ධතාවයක් නොමැතිව දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරන්නේ චීනයේ විශාල විදුලි ධාරාවන් උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති නිසායි. ඒ අනුව මෙම දුම්රිය හා රෝදය අතර තිබෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක්. මේ නිසා ඝර්ෂණය බොහෝ දුරට අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඝර්ෂණය අඩු වීමෙන් දුම්රියේ වේගය හා දුම්රියට අවශ්‍ය බලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙම මැග්ලෙව් දුම්රිය නිර්මාණය කිරීමෙන් පසු දකුණු චීනයේ ෂෙන්සෙන් සිට ෂැන්හයි දක්වා පැය 10ක දුම්රිය ගමන පැය 2හමාරක් දක්වා කෙටි කර ගැනීමට චීනය සමත් වෙලා තියෙනවා. චීනයේ වේගවත්ම දුම්රියක් වන ෂැන්හයි මැග්ලෙව් දුම්රියට වඩා 30%ක කාර්යක්ෂමතාවයක් හා ස්වයං සංවර්ධිත තිරිංග පද්ධතියක් ඇතුළත් තාක්ෂණික ජයග්‍රහණ ගණනාවක් පෙන්නුම් කරන මෙම නව මැග්ලෙව් දුම්රිය චීනය දුම්රිය තාක්ෂණය හා නිෂ්පාදනයේ ගෝලීය නායකයෙකු බව පෙන්වන හොඳම උදාහරණයක්. මෙවැනි දැනුම සපිරි වීඩියෝ නරඹන්න එකතු වෙලා ඉන්න අපිත් එක්ක. වීඩියෝ එක සම්බන්ධ ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.